ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් ගත්ත මුත්තයා මුරලිදරන් මේ වෙද්දී සන්රයිසස් කණ්ඩායමේ පන්දුවෙන් පුහුණුකරුවා විදිහට එක්සත් අරාබියේ මිල් රාජ්‍යයේ මූලික පුහුණුවීම් කටයුතු වල යෙදලා ඉන්නේ. මේ පුහුණුවීම් අතරතුර මුරලි ඉන්දියා මාධ්‍යයක අදහස් දක්වලා තිබුණා. එතෙන්දී මුරලි මේ තරගාවලියේ සන්රයිසස් කණ්ඩායමේ ශක්තිය ගැන වගේම ගියවතාවේ තරගාවලියේ සිදුණු සිද්ධියක් ගැන අදහස් දක්වලා තිබුණා. මේ තරගාවලිය අපිට සෙල්ලම් කරන්න වෙන්නේ ප්‍රේක්ෂකයෝ නැතුව ඒක සමහර වෙලාවට අභියෝගයක්. මොකද අපි ගොඩක් කාලවලට දක්ෂතා දක්වලා තියෙන්නේ අපේ ප්‍රේක්ෂකයන්ගේ දිරිගැන්වීමත් එක්ක. සමහර වෙලාවට ප්‍රේක්ෂකයෝ නැති එක වාසියක් වෙන්න පුළුවන්. මොකද ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකයන් ගැන අවධානයක් නැතුව තරගය ගැනම අවධානයෙන් සෙල්ලම් කරන්න මේ තත්ත්වයක අවස්ථාව උදා වෙනවා. සන්රයිසස් කණ්ඩායම සතුව මේ පාර හොඳ දඟපන්දු යවන්නන් කීප දෙනෙක්ම ඉන්න නිසා තරගාවලියේ ඒ වාසිය තමන්ට ලබා ගන්න පුළුවන් කියලා තමයි මුරලි කියන්නේ. අපිට ඉන්නවා රෂිඩ් ඛාන්. ඔහු මේ වෙද්දි ලෝකේ ඉන්න හොඳම දඟපන්දු යවන්නෙක්. ඒ වගේම මොහමඩ් නබි. නබි හොඳ දඟපන්දු යවන්නෙක් වගේම අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. ඔහුගෙනුත් කණ්ඩායමට ලොකු වාසියක් ගන්න පුළුවන්. ඊට අමතරව දක්ෂ තරුණ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම මේ පාර කණ්ඩායමේ ඉන්නවා. තුංගරියව ක්‍රීඩක සංජය යාදව්, අභිෂේක් ශර්මා වගේම සහබ් නදීම් අපිට ඉන්න නිසා දඟපන්දුවෙන් අපි ගොඩක් උඩින් ඉන්නේ. මේ වෙද්දි T20 ක්‍රිකට් පිටියේ පිටදඟ පන්දු යවන්නන්ට වඩා සාර්ථක භූමිකාවක් පාදක පන්දු යවන්නන් බාරගෙන තියෙනවා කියලා තමයි ලෝක පූජිත පිටදඟ පන්දු යවන ක්‍රීඩක මුරලි කියන්නේ. ඉන්දියාව දිහා බැලුවොත් ඉන්දියාවේ පාදක පන්දු යවන්නන් තමයි වැඩිපුර කණ්ඩායමේ ඉන්නේ. ඒ නිසා පාදක පන්දු යවන්නන්ට තියෙන තැන වැඩි දැන්. පසුගිය කාලේ කුල්දීප් චාහල් යුගලයක් එක්ක තමයි මේ තත්ත්වය ඇති වුනේ. මුරලි කියන්නේ කණ්ඩායමක හොඳ දඟපන්දු යවන්නෙක් ඉන්නවා කියන්නේ ඕනෑම අවස්ථාවක තරඟය වෙනස් කරන්න පුළුවන් කියලා. හැමදිනම දැනගන්න ඕන කරුණක් තමයි දඟපන්දු යවන්නන් කණ්ඩායමේ ඉන්නවා කියන්නේ ඔවුන්ට පුළුවන් තරඟයක් ඕනම වෙලාවක වෙනස් කරන්න. මොකද එයාලගේ තියෙන විවිධත්වයත් එක්ක තරඟයක් හරි ඉක්මනට තමන්ගේ අතට ගන්න ඔවුන්ට හැකියාවක් තියෙනවා. ගියවතාවේ ආන්දෝලනයට තුඩු දුන්නු අශ්වින් විසින් ජොස් බට්ලර් මන්කා ක්‍රමයට දවා ගැනීමේ සිද්ධිය ගැනත් මුරලිගෙන් මේ ඉන්දියා වෙබ් අඩවිය අහලා තිබුණා. ඇත්තටම මම හිතන්නේ ඒ විදිහට ක්‍රීඩකෙක් තමන්ගේ සීමාවෙන් ඉස්සරහට ගියාම ඒකේ වාසිය පන්දු යවන්න ගන්න එක වැරදි. ඒ වගේම ප්‍රතිකරුවත් ඒ විදිහට වාසියක් ලබා ගන්න ඉස්සරහට යන එක වැරදි. මම හිතන්නේ ඒකට ප්‍රතිකරුට දඬුවමක් තියෙන්න ඕන. ඒක දැවියම් තරම් ධර්ම එකක් නැතුව දඬුවම් ලකුණු දෙන ක්‍රමයක් නම් ඉතා හොඳයි. ඒ විදිහට තමයි ගියවතාවේ තරගාවලියේ ගොඩක් අය ජරා වැඩක් විදිහට දැකපු අශ්වින් දවා ගැනීම ගැන මුරලි අදහස් දක්වලා තිබුණේ. තරගාවලියේ තරඟ තියෙන ක්‍රීඩාංගන ගැනත් මුරලි අදහස් දක්වලා තිබුණා. මේ වතාවේ තරඟ කිහිපයක්ම තියෙන සාජා ක්‍රීඩාංගනේ මම සෙල්ලම් කරලා තියෙනවා. ඒ කාලේ ගොඩක් ෆ්ලැට් ක්‍රිකට් එකක් එක. හැබැයි දැන් පේන විදිහට නම් සාජා දැන් තරමක් මන්දගාමී වෙලා. දුමන්වි බැලුවොත් තනකොළක් තියෙන ක්‍රීඩාංගනයක් එක. ටිකක් වෙනස් තැනක්. සන්රයිසස් කණ්ඩායමේ පන්දුවෙම විතරක් නෙමෙයි පන්දුවට පහර දීමත් හොඳ තත්ත්වයක තියෙයි කියලා තමයි මුරලි කියන්නේ. අපිට ආරම්භක ප්‍රතිකරුව විදියට වෝනර්, බෑස්ටෝ සහ රිද්දිමාන් ඉන්නවා. ඒ වගේම මැද පෙළත් තරුණ දක්ෂයෝ කීපයක්ම අපිට ඉන්නවා. ඒ නිසා අපිට පුළුවන් මේ පාර ලොකු වෙනසක් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.